අධ්‍යානක්ස්වාධන රෝවාහිනේ මධ්‍යාන ප්‍රධාන ප්‍රෘති විකාශය සමගින් ඔබ හමුවන මම නිමේෂ චමත් සංකල්ප පද මෙන් ප්‍රවෘති සිරස්ථල ඇදිරිියත් එක්කම කොළඹ ගම්පහ ආයතන වැඩ අරඹයි. පොලිසියත් සෞඛ්‍යත් දැඩිවිමසිල්ලෙන් ඇදිරිය ඉවත් කළ ප්‍රදේශවල යළි රාත්‍රී අටට ඇදිරිනීතිය පැනවේද පහට ඉවතට. න් සේවිස්සේ එකක් පූර්ණ සවය ලබත්්ති කොරුණා රෝගීින් ගණන අටසය හැටත්තුනක්වේ. කොරෝණාවෙන් පීඩාවට පත් අයට දෙන රුපියල් පන්දහස මේ මාසේටත් විිදුලිවිිලේ අත්වැරැද්ද බහාම නිවැරදි කරන්නයි විදුලි ඇමති අමර වීර නිලදහරින්ට දැනුම් දෙයි. කොරෝණාවත් තිබුනත් කොන්දේසි රැසක් එක්ක රට යළිවිවෘත කරන්න ්‍රිතාානය අගමැති සූධනමින් කොළඹ සහ ගම්පහ දිස්්‍රික්්පල ඇදිරිනීතිය පැවති අද ආයතින ක්‍රාකාරිත්වය යතා තත්ත්වයට පත්කිරීම අද ආරම්භ කරුණා. සෞඛ්‍ය අංශස්හ රජය ලබාදී ඇති උපදෙස් ඒ ආකාරම පිළිපදිබින් තම කටයුතු වල නිර්තපන ලෙසයි රජය ජනතාවගන්නේ ලාසිටින්නේ. මස දෙකකට ආසන්න කාලයක් වසා ධමාතිබු රාජායතන පෞද්ගලික ආයතන සීමිත සේවක සංඛයාවයක් වද විවරත කිමීම වි දුව ප ේන . ඇමයාකාරයට මීටයක පරතරය රඳවා තබා ගනිමින් සවකින් ආයතන පරිශ්්‍රය තුළට ඇතුළු කර ගැනීම මේ විහ සිද් වන්නේ. වෙනදට ඔබ රාජකාර ස්ථානයට ළඟාවෙනට වැඩිය වෙනස් අදකීමට තමයි ඔබට අද දව සිදදි මේ විදිහට මුුණදීම සිදු ලා තිබෙන්නේ පශෂෙන්ම සෞඛ්‍යාරක්ෂිතක්‍රම අනුගමනය කරමින් සෞඛ්‍යරක්ෂිතකම වලට අනුගතවෙින් තමයි අදව සිද ඔබට ආයතන පරිශ්‍රය තුළට ඇතුළුරගැනීම හැකයාව ලබන්නේ සියලුම රාජ්‍ය ආයතන තුළ මේ විහට. සවකින් ඇතුු කර ගනීමේ දී,ෞකි නිලදහරින් ශී ෝෂ්නත්්‍යමයාආකාරෙන් මැනබලමින් ඔවන්ව ආයතනයට ඇතුළු කර ගැනීමයි සිදුවන්නේ සියලුම ක්‍රියාපටිපටීන් සිද්ධවෙන්නේ කොරන වෛඩසයෙන් ඔබත් මමත්. අපි සියලු දෙනාම අරක්ෂා කරගැනීමේ අරමුණ මුලික කරගෙනයි. ොඹ ගම්පහදිස්්‍රික හැර සසු දිිස්ට්‍රික්කල ඇදිරිනීයද පෙරවර පහටයි වත් කරුණා. එම දිස්ත්‍රිකවලට අදාත්‍රී අටේ සිට හිටලුවුම පහදක්වා යලි ඇදිරිනීතිය පැනවි අතර මෙින් ඉදිරියට එම දිස්්‍රිකවලට මෙ අයුරින් රාස්ත්‍රිකාලයට පමණක් ඇඳදිරිනීතිය ක්‍රියාත්මක වනු ඇති. ේට පෙර ඇදිරිනීතිය අකන්නව ක්‍රියාත්මක වූ කළුතුරහා පුත්තලම දිිස්ත්‍රිකල ඇඳදිරිනීතිය ලිහිල්කිරීමටයි රජ පියවෙනැඇත්තේ. දිනීතිය අණ්ඩව ක්‍රාත්මක කොළඹ සහ ගම්පහා දිස්ට්‍රීක දෙකෙහි ඇදිරිනීතිය පවතියද්දීම සාමා්‍ය ජනජීවිතය හා ආයතනික ක්‍රියාකාරයත්වය යතා තත්ත්වයට පත්කිරීම අද පෙරවරව සිට ආම්ம்ப කරුණා. රාජ හ පෞද්ලි කාාතන විවෘත්තකිරීමට පියවර ගැනු අතර පුදගයින්ට සවා කටයුතු සඳහා ගමනා ගමනයට අවසර නබාදී තිබෙනවා. කාර් වල සේවාවශතා සැලකිල්ලට ගලමින් ඒ සඳහා වශස සැලසුම් සකස්කිරීමට යතන ප්‍රදහනීින් කටයුතු කරඇත්ති. ස්සාහහිර පලාත්තුල දැන්ට බලපවැත්වන ඇදිරිනීතය මධ්‍යේ රජයේ සහ පුද්ගලිකාන්සේ කාර්යයාල වල වැඩකටයතු නැවත ආරම්භකිීම සම්බන්ධව අද්‍යවසේදී අපි පොලස්රාජකාරික විධිමත්ව සය දෝලති නත් ප්‍රවාහන රාජකාරයඒ වගේ පොළමනකරේ ආරක්ෂක රාජකාරි අපි විශෂ සැලස්මකට ේදී දොල ය. තළම් මාර්ගේ ගමන් කට ම්රියන් පවස දෙමටකොට දුම්රිී ස්ථාය නවතන්නේ නෑ නවත්තන්නේ කොළඹ කොටසා මර්ධාන දුම්රරි ස්ථානට පමණයි බැවින් එමට කොඩින් දුම්රියට ගොඩවි සඳහා ඇවි මගින්ට නොපැවිල් ලෙස කරනාව ඉල්ලා සිටනවා. ඒ මගින් කරුණකර මර්දාන හෝ කොට දුම්්‍රී ස්ථාන කර පැමෙන් ලෙස කාර්මික දන්නවා සිට. මෙසේ දුම්්‍රිය ආසන වෙන් කළගත් මගින් මෙම සතිය තුළ මෙම දුම්රේ දායෙන් පොළොම්බලා ප්‍රවානය කිරීමටත් සවස නැවත ගම්බිම්බලාව ප්‍රාණයකිරීමට පදල සැලසුම් සකර පෙන ෙස . සතිය සඳහා අද දින සිට බදාාධතින දක්වා අපේ වෙබ්බාඩුවේ ඔස්සේ අදාළ වෙන්කරගාව ගැනින් අදාලා අතන ප්‍රධනින් හර සිිකොරගර ඇති බද කාඩිකෝ දන්නවා සි. එකක් ආයතනයට සේවට වාර්තාකළයුතු සේපක සේවිකාාවන් පිළිබඳ ක්‍රමවේද අන්ඩ ආයතන ප්‍රධහනීන්ගේ මුල්කත්වෙන් සකස් කරති බෙනවා. සක සේවිකාවන් කැඳවීමට අදාල ැනුම්දීමක් ආතන ප්‍රධහනින් සිදු කළ යුතු අතර එම දනුම්දීම සම්බන්ධයෙන් එලෙක්ට්‍රෝනික පිට පත සහ ආතනිික හැඳුනුම් පතහෝ ආතනී නිදිරිපත් කරන ලිපියක් සේවීට වාර්තා කරන පිරිස් සතුව තිබිය යුතු බවයි පොලි සේ පවසාන්නේ ජ හා පෞද්ලි කායතන වල කටයුතු ආரம்ம்ப කෙරුණே සියලූ සෞඛ්‍යරක්ෂත ක්‍රමේද அனுගමනே කරමින්. එම වැඩபிිலிවෙ அකவு கி්‍රயாபட்නැවීමටයි පියවරගෙනඇත්ත. ජනතාව கிரஸ்වීම නතර කිරීම සඳ, බස්ෘත හා දුම්්‍ර අත්‍යශ රජකාල සඳහා පැමිණණෑවෙන් வෙන් சீமா කරතිමෙනවා. බස්්‍රත හා දුම්ரேේ ගමනාගමනේද, අවශ්‍යතාමත සිදුවන අතර ඒ සඳහා ලබාදී ඇති උපදෙස් පිළිපதிමින් ප්‍රවහන සේවා පවත්වාගනයාමට කටයුතු ඇති බවද දක්නට ලැබනා. අ්‍යවශ්‍ය මහජන සේවාවන් සැපේන ආහාර ද්‍රව්‍ය හා භාන්්ඩ අලවිකන්නු ලබන,ොගසහ සිල්ලර වෙලසැල් ්‍යෘර්ත රීමට අවසරය ලබාදය තිබෙනවා. औෂද අලිසැල් දුරතන අලවිසල් මෙන්ම ෙදිපිලිය අලවිසැල්ද විවෘත්ත කිීම ඩකර ලබාදී ඇති අතර කුඩා අපිශාලා ආහාර ලබාදනකුඩා පෙටட்டிි කඩහා, ෙස්ටර් වෘර්ත කිීමට අවසරහිමි වන්නේ නැහැ. සංචාරක හොටල් විෘත කිරීමට අවසරහිමියවද. එම හටල් වවැ ෙටන්් වෘත්ත රීම නත දනම් දෙනතුරු අති්‍යටවාති වෙනවා. ොඩ කපනස්ථන හරූපලා අ ව්‍යයාාර වෘතකර පවත්වාගෙනයා හැකේ ප්‍රදේශය සෞඛකවෛද්‍ය නිර්ධහරයාගෙන් නියමත සහතිකේ ලබාගනීමෙන් අනතුරවයි. සතිපොල දිනපොලාදී සමහ වශෙන් වෙල්දනාම් සිදුවනස්ථාන මෙම නතාව වැඩි වශයෙන් ගවසන සමුව වෙලෙනපල නැවත දනුම් දෙනතුරු විෘත්තකිරීම ඉඩකඩ නොලැබෙන බයි වචයනිවේදනය කරන්නේ. එමෙන්මකායවර්ධන මධ්‍යස්ථාන සම්බහන මධ්‍යස්ථාන සමාජශාලා ඔවැල්ලේ මධ්‍යස්ථාන ආදිය නවත දඩුම් දෙනතුරු තවතුරටත් වසාතැෙනවා. දශ හිපේක ඇඳදරිනීතිය ිහිල් කළද සෞඛ්‍යංශය ලබදී ඇති පදෙස් පළිපැදීම සම්බන්ධයෙන් පරික්ෂාකිරීමේ විශේෂ මෙහිවුම් ක්‍රියාත්මක බව නෝච්ච පොලස්පති අජිත්‍රෝහණ මහතා ප්‍රකාශ කලා. ගෙවිගිය පෑවිසි හතර තුළ ඇද්‍රනීතිය කඩකළ පුද්ලයන් හත්සිය අනු නවදිනෙකු අතඩංකෝටගෙන තිෙනවා. මේ වන විටත් නිරෝධයන ඇදිරිනීතිය කොළම සහ ගම්පාදිෂ්ට්‍රිකවල ක්‍රියාත්මක වෙනවා. ඒවාගේම අනිකුත් ප්‍රදේශවල නිරෝධායන ඇදිරනීතිය අවසන් වී තිබෙනවා නැවත අදරාත්‍රී අටට බැලපැඇත්වී හෙට උදෑසන පහට හවසන්න්න නෝ කෙසෙදත් කොළඹ සහ ගම්පහා දිශ්‍රිකවල අකන්ඩව ඇදිරනීය ක්‍රාත්මක වෙනවා. එසේ ඇදිරනීතිය ක්‍රියාත්මක වවත් එදිනෙදා කටයුතු ඇදිරිනීති රෙගුලාා සි සහ නිර්ණායිකෝලට අනුව සිදුවීමට නියමිතෝ තිබෙනවා නිරෝදාායින ඇදිරිනීතිය සම්බන්ධයෙන් මේ වනවිට පනස්සෙක් දා ස්පන්සිියය නස් කතරංගටගෙන තිෙනෝ वहහන දහතුන්දා තුන්සිය පණහා එමෙන් පසුග පැවිසිහර කාේ තුළ හයා අනුන අමනෙ ක අරංගටගෙන තිබෙන හදය හය පොලස්පාරින තිබ. ඇදිරිනීතිය ක්‍රාත්මක වෙදී රටයතාතත්වයට පත්කිරීමේ කටයුතු ආරම්ග වූද සෞක්‍යෝපදෙස් අනිවාරයෙන් පිළිපාදින ලෙස නිරන්තර දැනුවත් කිරීමම් සිදු කරනවා. එහෙත් මුක් ආවරණ පැලඳීම දුරස්ථභාවය රැ ගැීම වැනි සෞඛක්‍යෝපදෙස් ක්‍රියත්මක නොකිරීමට බොහෝ පිරිසක් කටයුතු කරන ආකාරයද අද දිනේ දැකගත හැකිබුණ. එවැනි පුද්ගලින්ට දැඩි ලෙස අවවාද කිරීමටයි පොලිස්සිය කටේතු කළේ. මෙරටින් වාර්තා වූ කරෝනා රෝගෙන්ගේ සංඛ්‍යාව අට සිය හැට තුන දක්වා ඉහලකුස් ඇති බව, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්්‍යංශය පවසනවා. පූර්ණ සුවේ ලබා රෝහල්වලින් පිටමගේ සංකඛ්‍යාව තුන් සිය විසියකක්. ේ හල් කිහිපේක කොරනා රෝගින් පසසි තිස් තු දෙනෙකු මේවන විට ප්‍රතිකාරල බනවා. වෛද්‍ය අධක්ෂණයටතේ එකසේ දාසේ දෙනෙකු ප්‍රතිකාරල බන බවයි සෞඛ්‍යංශප්‍රකාශ් කළ. ඒ දිනේදී කොුණනා සාධිත රෝගීන් දහසේ දෙෙකු හඳරගත්තව, සෞඛ්‍ය ප්‍රවර්ධන කාරයංශය පවසනවා ඉන්දහ තුන් දෙනෙකුම නාවි හමුදා සාමාජිකින් පවයි යොදහමුදාපති ල්ුසින ජනල් ශවන්ද්‍ර සිල්වාමහතා ප්‍රකාශ කළේ එයනු කොළඹ දිස්ශ්‍රික්කෙන් හඳුරාගත් ආසාධීතීන් සංඛ්‍යාව එකසිය පනස් දෙක් ගම්පහපුත්ලමැ විශව්‍රක්වලින් තිෙස් පස්ථනනා ැගින් හා කළුතර දිශ්‍රිකෙන් තිස් හර දෙනෙකු හඳුනා ගැතිබෙනවා. සාමාන්‍ය නජීවිතය සහ කාරයාල කටතු යතාතත්වයට පත්තුවද? රන අදහනම සම්පූර්ණයෙන්ම පහවගස් නොමැති බවයි සෞඛ්‍යංශ අවධහරණය කරන්නේ. ඒහේත්තුවෙන් මෙතෙක් ලබාී ඇති සියල්ලු සෞඛ්‍යෝප දෙෙස් යාකාරෙන්ම අනුගමනය කරන ලෙස සෞඛ්‍යංශ ජනතාවට දැනුම් දෙනවා. මෙ අතර නිරෝධහයින ක්‍රාවලිය අණ්ඩෝම සිදුකරෙන බව. යොදහමුදාපතති ලුතරෙන්ජනරල් ශවේන්ද්‍රසිල්වා මතා පවසනවා. අදදිනෙත් නිරෝධහයිනය අවසන් කළ කණ්ඩෑම් කිහිපයක් පිටවගේ බවයි ඒමහතා ප්‍රකාශ කලෙේ. ඊය දිනයට මේදක්වා ආසාධිත්‍යයන් දාසේදනකු හමෝල තිබුණා ඒ දාසෙදනාගියෙන් දහතුන් දෙනකම ශ්‍රී ලංකා නාවික හමුදාාවී රට තුුවන් දාතුන් දෙනක් කමුණනා ඉනවනර්තුරුව දෙදෙනෙක් ඩුබයි රාජ්‍ය සිට ශ්‍රී ලංකාවට රගෙනාපු දෙෙදෙනෙක් ම්‍යාකාරෙන් ආසාධිත්‍ර පත් වුණ, ඒත් එක්කම තවෙක් පුදගලෙ නාවික හමුද්දා රණවිරුවෙක්ගේ ළගම ඥාති. ඇති තමයි මේ අකා සම්බන්ධ වනේ ශ්‍රී ලංකාවේ මේ වනවිට හය දහකට අධික සංක්‍යාවක් උදායන කතුූ එමවෙලා තම නිවේශවල රෘස්තිිබෙනවා හාර දහසර රදික සංඛ්‍යාවක් සබ්දුරටත් නිරෝධයන විමින් පවති නො. ීදිනිදී ශ්‍රී ලංකාවට පෝ‍රේදියාවේ මිල්බර් නගරේ සිට කදි සි ඇත දෙදෙනෙකු ශ්‍රී ලංකාඩරගෙන වා සන්ධ්‍යාභාගේ දී මැලේශයා විසිට ශ්‍රී ලාංකිීකැන්තිිරිසක්. ල කාඩරගෙන ලබවා. ේසිේරු දෙනාම ශ්‍රී ලංකා යුදධහමුදගයට තේ ්‍රෝධායන කිරීමට බලාගොත් වන්න ඔන් යරෝධැනකර ලබනවා. ඉ අමදර අද දිනේ එසිය අනසායකවනි කණ්ඩායමක් නිරෝධැන කටු නිම වෙලා තමයි ෙස් ලෑම නීමෝ තිබෙනවා. කොල්ම නග සහ බලප්‍රේශය තුළ ජනතාව බහලව ගැවසන ස්ථාන කේද්‍ර කර ගනිමින් පිසියාර් පීක්ෂණ සිදුකිරීම අකණ්ඩව ක්‍රියාත්මයි. යනුව මාලිගවත්ත සෞඛ්‍යම අධ්‍යස්ථානයේදී අදදිනේත් එම පරීක්ෂණ සිදු කරුණා. හිපැක් නොටවා අපි පි පරක්ෂණ සිදු කරනල බවා. එකම පි පරක්ෂණකමව රෝගන් අනවාරන වෙලානෑ කො මහනගර සවා බල ප්‍රදශය තුළලා. ඉදිරියට දිනකට පි පයක්ෂන හතලයක් වගේ දස කර දවස කරීමටතමයි සලසුන් කරන්නේ. කො 19 ව ස්‍යපතිය මධ්‍යයඋවද රට යළ බෘත කිරීම සම්පන්ධයෙන් ප්‍රතාාන්නේ අවධානය යොමුීතිමෙනවා. ග්‍රාතිය බොරිස් ෝන්සන් පැස්ුවේ කොන්දෙසි සහිතව රට යල්ි මියෘතකිරීමට තබන් අපක්ෂා කරන බයි. එලිමානේ වැඩිපුර වේලාවක් ගැවසීමටත් සීමමා සහිතව බාහිර සමාජ ක්‍රියාකාරකම්වල නිරතවීමට ්‍රතාන්න්න බැසින්ට අවස්ථාවහිමි වලවා. ඒ අඩුබ ශරීර සුවතා වැනි කටයතු සඳහා නිවසින් පිටපයාාවට අවස්ථාාව හිමිමල නමුත් එවැනි කටයුතුවලදීඒට මුණ ගැසිම් පවුලේ සාමාජිකන්ට පමණක් සීමමා කන්නලිසයි දනුම්දේතිබෙන්නේ. ය නිවස සිට රජකාරි ක න් හැකිව සින්නන පුදගලයන්ට පබා සේවා ස්ථානයට ගොස් රජකාරරිකාටයතුළ නිතවීමටද. අවස්ථාවහිමි වනවා. COොBි 19 හෙබත් නබ කොரோුණ ෛර සය බේවනවිට ලොවපුරා හතලිස් එක් ලක්ෂ, අසු එක් ගස් විසි එක්තෙනෙකුට ආසාධනය බීතිම මෙෙනවා. සලාබ ඇති රෝගීන් සංख්‍යාව දා හතර ලක්ෂ අනුතුන් දස් හරසිය එකක් වෛරසේ සාධන හේතුවන් බරණ දෙක්ෂ අසතුන් දස් අටසය හැටටක් වාර්තා बනවා. වටබල් හස්වාන් පාලන ප්‍රදේශ දෙසියය දුොළහක වෛරසය ්‍යපතවී ඇති බවයි ලෝකසෞක සංවිධඩය පවසාන්න. වෛරස යම්තාත්තුරට පාලනිිකර ගැඩිීමට සමත් වූ චීනය බහන්න කරෙන් නැවදත් ආසාධීයකු හමුුවීමමත් සමඟ චීනයේ දෙවන වටේ වෛර ස්‍යාපතිය ආරම්භ වුණා. සානදික චීනයේ ශූලන්නගරේ ආසාධතියන් සබහයක් හදනා ගැනීමෙන් පසුව ඒයේ දිනේදී එරටින් වාර්තාබූ ආසාධිතින්ගේ සංඛ්‍යාාව දා හතක් ඉන් හදදෙකු විදේශකයන් වනාතර දසදිනෙකු චීන ජාතිකයන්. කොරන ආසාධතිීන් වැඩිම සංඛ්‍යාවක් භර්තාබන ඇමெරිකාබ ඉදිරි මාසකපේ තුළදී දරුණු ආර්ථික කඩාබැටීමට ලක්වු වැැයි ආර්ථික විශ්ලේෂකයන් පෙන් වාාදිෙනවාා විරැකයා අනුපාතය මේ වනවිට සියයට දා හතරයිදසම හතිේ සිට සියයට විස්සදක්වා ඒහ ගොස් ඇයි සඳහන්. ඉතාලියෙන් වාර්තාබන ආසාධීතීන් හා මරණ සංඛ්‍යාව අවමවෙමින් පවතින අතරතුර එහි ගම්බද වැඩිටි ජනතාව සෞඛ්‍ය අංශමගින් ලබාදී ඇති උපෙස් අනුගමඩේ නොකිරීම හේතුවෙන් නැවදත් රෝගය පැතිරයාේ අවධනවට ලක්ව ඇති බ එරටින් ලැබෙන භාර්තා සඳහන් කරනවාා. වැඩිම ආසාධිතන් සංඛ්‍යාවක් තැක්වෙන ලයිස්තුේ පස්සුන ස්ථාරයට රුසියාව පැමිණතිබෙනවා ගත වූ පැයි විසි හතර තුළ එරටින් වාර්තාභූ ආසාධිතයෙන් සඛ්‍යාව එකුළුස් දහස ඉත්මවා තිබෙනවා. මාර්තු මස සිට මේ දක්වා එරට වසා දැමීමේ නීති ක්‍රියාත්මකයි. මසකට පසු ප්‍රංශයේ කොරෝනාාමා අරණ අවම සංඛ්‍යාවක් වාාර්තාාවී ඇත්තේ පසුගිය පැයි විසිහතර තුළදී. ප්‍රංශයද වසාදැමීමේ නීති අද සිට ලීල් කිරිීමට පියබර ගෙනතිබෙනවා. කකාර්යාල වෙලසැල් හා, සල් හැට බිෘත වනා අතර පුද්ගලින් දස දෙෙනෙකට එළිමමාහනේ එක්්‍රැසීමට අවසරහිමවති වෙනවා. කර්යාල වෙළසැල් හා පාසැල් හෙටසිට විියෘර්ත වනාතර පුද්ගලින් දස දෙනෙකුට එලි මහනේ ක්්‍රැසීමට අවසර හිමිවති වෙනවා. කොවිට් හේතුවෙන් වැඩිම බලපෑමක් ලක් වූ දකුණවාසියනු රාජ්‍යබන අසැල් වැසි ඉන්දියාවෙන් වාර්තාාවන බර්ණ සංඛ්‍යාව දෙදහස ඉත්මවාති වෙනවා. ඒ අඩුව ඊයේ දිනේදී සිදුව මරණ අනු අටත් සමඟින් එරඩින් භාර්තාාවන සමස්ත මරණ කරන දෙදස් දොළහක්. ඉන්දියාබෙන් භාර්තාාවන ආසාධීතීන්ගේ සංඛාාව හැටහත් දහස ඉක්මවාතිමෙනවා. රෘුපියල් පන්දහස්සේ දීීමනාව මෙම මාසේ සඳහත් ලබාදීම අද ආරම්භ කෙරුණා. අදාළ මුදල නිවසටතමන ලබාදීමටයි රජටයුතු යොත ඇත්ේ. ර ්‍යපතිිය හේතුවන් පීඩාවට පත් ක්ඩයම්මලට ජනාධපති ගොටාබේ රජපක්ෂ මැතතුමාගේ නියමේ පරිදි, බවා දෙන රුපියල් පන්දහසේ දීමමනාවේ දෙවනවටේ ගෙවීම් අද ආරම්භ වනා. අප්‍රල්මාස දීමනා ැබ ස්ථාවර ප්‍රතිලාබි लेඛන ප්‍රමුඛතා लेඛනහා, ාමියය කමිටුව සි නිර්දේශ කළ ප්‍රතිලාබිහි ලේඛන යන ලඛනවලට ඇතුළත් ප්‍රතිලාබිහින්ට දීමනාහිමවනවා දිස්ශ්‍රිකා ප්‍රාදේශය ලකම්වරුන්ගේ මඟ පෙන්වීම ඇටතේ අදාළ ග්‍රමණයල ධහරින් ප්‍රතිලාබීන්ගේ නිවාස වෙතම ගොස් මෙම දීීමනාව ලබා දෙන්නබවයි ජනාධිපති මාධ්‍යහංශයේ පවසන්නේ. එම ගෙවීම් අද ආරම්භහූ අතර ලබන පහොස් වනදායින් අවසන්වීමට නේමිතයි. එයනුව වැඩිහිට දීමනාව හා සේවස් පූරන වැඩිහිටි දීමනාව ලබාදීම සිදුවන්නේ. ජාතික වැඩිහිටි මහලේකම් කායාලේමගින්. අාධිත දීමනාව හා වකු ගඩු දීමනාව, අබාධ සහිත තැනැත්තන් සඳහ වූ ජාතික මහලේකම්කාරයාලය මගින්ද. ගොවි හා දිහිවර විශ්‍රාමයට ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින්ද ගෙවලු ඇති. ඇතැම් පාරිභොහෝගකයන්ට විදුලී බිල් පත්සුඳ හා වැඩිපුර මිලසඳහන් කිරීමෙන් විදුල්බල මන්වලෙන්ස්දුුව ඇති අත්වැරදීම වහාම නිෙවැරදි කරන ලෙස අමාත්‍ය මහින්ද අමරවේර මහතා නෙධාහරින්ට දැනම් තිබෙනවා. මාස දෙක විදුලි ගාස්තුලෙස වැඩිපුර මිල සහන් කරමින් ඇතැන් පාරිභෝගිකයන්ට විදුි ිල්පත් ලැබියඇ බවට ජනතාවගෙන් පැමිණිලි ලබී තිබුණ. එය අනුව අමාත්‍යවයාමි සබන්දේ විදුිබල ම්ඩලෙන් විමසීමක් කළාතර එහිදී තවුරුවිදිබෙන්නේ, එය එම මණඩලයේ අත්වැරදීමක් බවයි. බහම නිවැදිර විදුලි බිල්පත් පාරිභෝගිකන් වෙත ලබාතින ලෙස අමාත්‍යවරයා නිරධහරන්ට උපදෙස් ලබාදුන්නා විදුලි ිල්පත් අයකිරීම සම්බන්ඳයෙන් පසුගේ මාසේ පැවති සාකච්ඡාවේදී අමාතිවරයා උපදෙස් ලබාදුන්නේ කිසිදු අමතර ගාස්තුුවකින් තොරව විදුලි බිල්පත් ලබාදීමට පියවරගන්නා ලෙසයි මෙරට අපනනක්ෂත්‍රයට දවැන්ත ශක්තියක්වමින් ලබන දහ අටවනදාසිට ගුවන් බහන්්ඩ මෙහයුම් ආරම්භකිීමට ශ්‍රිලන්කන් ගුවන් සමාගම තීරණය කරති වෙනවා. යුෝපය ැද පෙරදිග ඇතුළු කලාපරැසකට මෙම විශෂ ගුව භාණ්ඩ මෙහෙුම ක්‍රියාමක කිීමටයි සැසුම් කරඇත්තේ, මේ තුලින් ගෝලිය ගුවන් බාන්්ඩ ප්‍රහණ සේවාව ශක්තිමත්කිරීමට අවස්ථාව උදාවනවා. මෙම සේවාව බරපතල අනතුරට ක්ව ඇ මොහොතකයි ශ්‍රී ලංකන් ගුවන් සමාගම නව පියවර ගෙනති බෙන්නේ. ගුවන් මෙහිම පිබඳ අදහස්ථක්වන ශ්‍රීලංකන් ගුවන් සමාගමයේ සහපති අශෝ පතිරගේ මහතා කියා සිටියේ නව ක්‍රියමාර්ගය තුළින් රටට වාසි රැසක් අත්වන බවයි. මේ අනුව සෑම අපනෑන කර්මාන්තයක්ම දිරිගෙන්වීමට හැකිවනවා. ඒ අනුව රටට විශාල වශයෙන් මුදල් ගලායමට නීමිතයි. ලොව බොෝ ගුවන් සමාගම් සිය සේවකයි පවා ඉවත් කරන ොක ශ්‍රී ලංකන් ගුවන් සමාගම මෙම සේවාාව ක්‍රාත්මක කරනවා. යුරපය මැද පෙරදිග ඉන්දියාන උපමහදවී පේසහා, ඇත පෙරදිග ප්‍රධහන நகரරවලට කොළඹ සිට සතියකට මෙවැනි ගුවන් ගමන් වාර විසි හතාක් ක්‍රයාාත්මක කිරීමට නියමිතයි. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ දැනට තිබෙන ඒතුන් සිය විස්ස හා ඒතුන් සියතිහ Aපස් ඒ සඳහා යොදා ගැනීමටයි සැසුම් කර ඇත්තේ. ජනී විසි වනදා පාලිමින්තු ැතිවරණය පැත්වීමට මැතිවරණ කොමිසම නිකුත් කළ ගැසට් නිවේදනය ආණඩු ක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට පටහැනි බවට් ප්‍රකාශකර එය බලවහිත කරන්නේ ඉල්ලා ගුණු කළ මූලික අයිතිවාසසි කම්පෙක් සම් හතක් සල්කා බැලීමට දින නියම කෙරුණා. ඒ අනුව ශේෂ්ඨාධී කරය හමේ ගුණු කර ඇති එම මූලික අයිතිවාසිකම්පෙක් සම් හත ලබන දහ අට සහ දහ අව්‍යයානදිනවලදී සලකා බැලීමටයි ශ්‍රේෂ්ඨාධීකරණය ීරණය කළේ. දී පතිවයා ෂ් ා රන දන්වා ටේ ෙත්සමේ වග උත්තරකරවන් ලෙස නම් කර ඇති ැතිවරන කොමසමේ ස හපතිවරයා හෝ එහි සාහමාජකන් වෙනුවෙන් පෙන ටීමට නීතිපතිවරයා කටයුතු නොකරන බවයි නීතිഞ චරත ගුණන් රත්න ජාතික සමගජන බලවේ. මෙම රාජ් නවනස්ථ ධන ප්‍ර ාකායෙන් ප නෙක ප ග කරත්ති වෙනවා. පඒල් විසි පස් වන්දාා පැත්තිීම නමතව තිබූ මහමතිවරනය ජනි මස විසි වන්දාාදක්වාක් කල්තබීමට මැතිවර නොකමිසම ගත් තීරණය නීතියට පටහැනි බව පෙත් සම්කරුවන් පවසනවා. හතුවෙන් ජනී විසි වනදාා මැතිවරනය පැත්තිීමට නිකුත් කර ඇති ගැසට නිවේදන ආන්ුකම ව්‍යවස්ථාවයි ප්‍රතිපාදනවලට පටහැනි බව ප්‍රකාශකර, ඒය බලරහිත කරන ලෙසයි පෙත් සම්කරුවන් එම පෙත්සම් මගින් වැඩදුරටත් ඉල්ලාඇතේ. වදුම ඇතුළු පදේශ කිහිපයකට හෙට උදැස්සන අටේ සිට සවස හයයිතිය දක්වා පැය දහයික කාලයක් ජලසපියුම අත්හිටුවන බව ජල සම්පාදන මංජලය පවසනවා. වස්කඩුව පොතුපිටිය මොරොන්තුටුව කළුතර උතුර සහ කළුතර දකුණ කටුකුරුන්ද නාගොඩ පයාගල පිළමිනාාවත්ත බෝම්ம்பුවල මක්ගොන බේරුවල කළුවා මෝදර මොරගල්ල අලුත්කම දර්ග නගරය සහ බෙන්තුට යන ප්‍රදේශවලටයි හෙට දෙනේ ජන සැපයුම අත් හිටුවන්නේ. දෙවෙන ආශ්්‍රිත පහල වල්ගෝලයේ පවතින කැඹිලි සහකත ස්වභාවේ හේතුවෙන් ඉදිරි දි කියහිපේදී දෙවේන බොෝ ප්‍රදශවට, වැසිහෝගිකරුම් සහිත වැසි ඇවන බව කකාල්ගුණ විද්‍යාපර්තමේතුව වනවේදනය කලා. දිවෙයින්නේ මේ දීනවල තියෙන්නේ අන්තර් මෝසං සමය ඉවර වෙන කාලපරිච්චේ දේ. තින් මෙම කාල පරිච්චේදය තුළ දිවේනේ බොහෝ පලාත්වල සවශ්්‍යාමය හෝ රා්ිකාලේ වැසිහෝ කිගුුණුන් සහිත වෙස්තත්යන් එක්මාණ එන්න හැකැ අවතියනවා. විශේෂයම තරමක තද වැසි අපි අපේක්ෂා කරනවා. දිවේන්නේ සබරගම මධ්‍යියම තුරුමැද ළ ගාල්ල මාතර කළුතර සහ දිශ්චික්ක වල සාමානය මිනිිමිට සීය එක්මන වශ්‍යාපතනයෙන් ලැබීමේ හැකිැව යන්න පුළුව. මේ වැසිව තියන විශේෂත්්‍යය තමා. එතා සුළු කාල පරිච්චේදයක් තුළ විශාල වර්ෂාපතනයක් ලැබෙනවා. මේ වර්ෂාපතනය හේතුකොටගෙන ඒ අවට ප්‍රදේශවල තාවකාලිකු දදුු සුළග තියෙනවාෙකුණු අනතුර නිරන්තරේම ඇතිවන්න හැකැව තියෙනවා දීර පජාවගත්තොත් විශේෂම මන්නාරමී දන් කොළමහරහා මනකලපුප දක්වා තියෙන ගැඹරු සහන්න ගැමරු මහොත්තේරවල තැින් ැන වැසි හෝ ගිගුණුන් සහිත වැසිය තියෙනවා එමගින් ස්ද රූපවාහහිනේ මධ්‍යහන ප්‍රධාන පෘති විකාශ අදට අවසන් සුභදවසක්කබට i <laughs>